අයිබෝන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල Queen of Asia ලෙස නම් කළ ලොව ලොකුම නිල් මණික රත්නපුරෙන් හමු වෙයි නිල් මණික කැරට් 1550000ක් ඉක්මවයි නොරොච්චෝලේ අක්‍රිය වෙයි යලිත් විදුලි කප්පාදුවක් December අග කොවිඩ් සුනාමියක් රාජ්‍යමති චන්න අනතුරු අඟවයි පසුගිය සති දෙක තුල කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් තුන්වන මාත්‍රාව නොපමාව ගන්න විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියයි උත්සව සමයේ සංචරණ සීමා පනවන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලයි ෆයිසර් බූස්ටර් එන්න තින් ඔමික්‍රෝන් වලට ආරක්ෂාව ඊශ්‍රායෙල් අධ්‍යයනිකින් හෙළිවෙයි කාබනික දියර පොහොරද සුනක ආහාරද කාබනික දියර පොහොර කෑන් පිපිරීම ගැන ඇමති මහින්දානන්ද කියන කතාව අවවාදයට වඩා ආදර්ශයේ උතුම් රොෂාන් කියයි මේ දවස්වල මහදන මුත්ත ගොඩයි ප්‍රශ්නේ කියලා උත්තරෙත් දෙනවා පුබුදු ජාගුඩ කියයි ටොනෙඩෝවකින් ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට හදිසි තත්වයක් ජීවිතක්ෂයටපත් වූ සංඛ්‍යාව 100කට ආසන්නයි ප්‍රථමයෙන් දේශීය පුවත් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ යලි දෝෂයක් ඇති වී තිබෙනවා මේ නිසා යලි විදුලි කප්පාදුවක් සිදු වන බව විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා ඒ අනුව විනාඩි 30-45 අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදු වනු ඇති අඟහරුවාදා දක්වා මෙම තත්ත්වය පවතිනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවන විට යලිත් විදුලි කප්පාදුවක් ආරම්භ වී තිබෙනවා. පසුගිය තුන්වනදා සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටීමෙන් පසුව නොරොච්චෝලේ විදුලි බලාගාරයට බලපෑම් එල්ල වුණා. ඉන් අනතුරුව පැයක පමණ කාලයක් දින කිහිපයක් විදුලි කප්පාදුවක් සිදු වූ අතර එය යථාතත්වයට පත් කිරීමෙන් අනතුරුව යලිත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට පසුගියදා විදුලි බල අමාත්‍යවරයා සහ විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. නමුත් ඊයේ දින යලිත්වරක් නොරොච්චෝලේ ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. විනාඩි 30-45 අතර කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට සවස 6 සිට රාත්‍රී 9:30 දක්වා මෙලෙස විදුලි කප්පාදුව සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ. එවන් ජනයන්ත්‍රය පද්ධතියෙන් ඉවත් කරගෙන තිබුණු නඩත්තු කටයුත්ත සඳහා එම නඩත්තු කටයුතු අවසන් කර එම ජනයන්ත්‍රයේ පසුගිය ඉරිදා දිනේදී පද්ධතියට සම්බන්ධ කරගෙන ලැබුවා. කෙසේ නමුත් එම ජනයන්ත්‍රයේ යම් දෝෂයක් මේ වෙනුවට හටගෙන තිබුණා. ඒ තත්ත්වය තුළ එම ජනයන්ත්‍රය පූර්ණ වශයෙන් විදුලි ජනනය සඳහා සම්බන්ධ වුණේ නැහැ. ධාරිතාවයේ මෙගාවට් 230ක වගේ ප්‍රමාණයක තමයි පැවතියි. මේ තත්ත්වය තුළ මේ අලුත් ඩියාව ක්‍රියාත්මක කළ යුතු හේයින් ඊයේ දිනේදී එම ජනයන්ත්‍රයේ පද්ධතියෙන් ඉවත් කරගන්න ලැබීම සිදු වුණා. ඒ තත්ත්වය තුළ නැවතත් විදුලි ජනනය සඳහා අභියෝග එල්ල වෙනවා. අවශ්‍ය කරන විදුලි ධාරිතාවයේ පද්ධතිය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය කරන ධාරිතාවයේ ජන ධාරිතාවයේ පද්ධතිය නොමැති තත්ත්වයක් තමයි මේ වෙනුවට පවතින්නේ. ඒ හේතුවෙන්ම ඊයේ දිනේ සිට රාත්‍රී ඉහළ විදුලි ඉල්ලුම් කාල සීමාව එනම් තවස 6 සහ රාත්‍රී 9:34 විදුලි සැපයීම පැය භාගයක වගේ කාලයකට සීමා කිරීමට සිදුව තිබෙනවා. ඒ වගේම මේ වුණිට ලක්විජ ගල්ලංගරු බලාගාරයේ 3 වෙනි ජන්නේ යන්ත්‍රය පූර්ණ වශයෙන් විදුලි ජන්නේ සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පළවෙනි ජන්නේ යන්ත්‍රය එළමෙන අඟහරුවාදා දින වෙනුවට පද්ධතියට සම්බන්ධ කරගැනීම හැකියාව ලැබෙවි කියලා. ඒ අනුව ජන්න ධාරිතාවයේ සම්බන්ධව පවතින අඩුපාඩුව මගහරවා ගැනීම හැකියාව ඉදිරියේදී ලැබෙවි. අද දවසේ විදුලි සැපයීම සීමා කිරීමේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. කෙසේ නමුත් ඉරිදා දිනේ සාමාන්‍යයෙන් පද්ධතිය ඉහළ විදුලි ඉල්ලුමක් තිබෙන දිනයක් නෙවෙයි. ඒ නිසා ඊයේ දිනට සාපේක්ෂව යම් ප්‍රමාණයක අඩු විදුලි සැපයීම සීමා කිරීම තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණිකක් මෙරටින් හමු වී ඇති බව වාර්තා වනවා. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන බව සඳහන්. මේ සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගැනීමට ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. ලොව විශාලතම තනි ස්වාභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම බ්ලූ සෆයා මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. ඒ තුල කැරට් 1550000ක් පමණ අඩංගු වන බවද සඳහන්. මෙම නිල් මැණික ආසියාවේ රජින ලෙසයි නම් කර තිබෙන්නේ. එය රත්නපුර දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයකින් හමු වී තිබුණා. මෙම මැණික පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක්ම උත්සාහ දරනු ලැබුවා. නමුත් සභාපතිවරයාගේ ජංගම දුරකථනය සිය කාර්යාලය හා සම්බන්ධ කර තිබූ බැවින් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
පසුගිය කාලයේ පුරාම විවිධ ප්‍රදේශවලින් මැණික් පොකුරු සහ මැණික් නිදි සහ විශාල වටිනාකමක් සහිත මැණික් හමු වූ බවට ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් මේ හමු වී ඇති ලෝ විශාලතම නිල් මැණික බවට පැවසෙන මැණික් ගල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශ තුළින් අප ඔබ වෙත ගෙනීමට සූදානම්. ऑस्ट्रियावे कोविड सीमा किरीम वल्टेरेहिव पुद्गलीन दस दहसक पमन विरोधतावल निरतवन बव वार्तावनवा म्यातर फाइसर कोविड तुन्वन मात्राव ओमिक्रोन वलट आरक्षावाक सपेन बव इश्रायले अध्यनेकिन हेलिवीति बनवा සීක්‍රින් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ ඕස්ට්‍රියාවේ දෛනික ආසාදිතින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේ බටහිර යුරෝපයේ අගලුතැමීමක් නැවත සිදු වූ පළමු රට බවට ඕස්ට්‍රියාව පත් වුණා. මේ අතර පෙබරවාරි මාසයේ සිට එන්නත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. අනිවාර්ය කොවිඩ් එන්නත් සහ එන්නත් නොකළ පුද්ගලයන් නිවෙස් තුල රඳවා තබා ගැනීමේ නියෝගයට එරෙහිව බොහෝ පිරිස් විරෝධතා දක්වන බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ අනුව ඔමික්‍රොන් නව වෛරසය පැතිරීම වැළැක්වීමට හඳු මාදුන් සීමාවන්ට එරෙහිව දසදහස් සංඛ්‍යාත ජනතාවක් ඕස්ට්‍රියාවේ වියානා නුවරට රැස්ව තිබෙනවා. ෆයිසර් කොවිඩ් තුන්වන මාත්‍රාව නව ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු ආරක්ෂාවක් සපයන බව ඊශ්‍රායල් අධ්‍යයනයන් පෙන්වා දෙනවා. එරට ෂේබා වෛද්‍ය මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම වෛරස් පර්යේෂණයන් ඔස්සේ මෙම අධ්‍යයනයන් සිදු කර තිබෙනවා. රජින් ලබා දීපු දියර පොහොර කැන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මෙලෙස පුපුරාගිය දියර පොහොර සුනකින් පවා ආහාරයට ගන්නා අයුරුද දක්නට ලැබුණා. මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද නම් පවසන්නේ. අපේ රටේ මුහුණ පා සිටින ආහාර හිඟයට ඇති එකම විසඳුම සෑම බිම් අඟලකම වගා කිරීම බවයි මහාචාර්ය මෙත්තිකා විතානගේ පෙන්වා දෙන්නේ. රජය හිතුමතේ ගත් තීරණ වලට රසායනික පොහොර තහනම් පැනෙව්වා. ඊට විරෝධය පා ගොවි ජනතාව පාරට බැස්සා. සමහර රසායනික පොහොර ගැස ත්‍රිවසුණා. මේ අතරේ රජය ලබා දුන් කාබනික කියන පොහොර වලත් විවිධ ගැටලු මතුවුණා. කාබනික දියර පොහොර අඩංගු තවත් කෑන් පිපිරියාමක් ගලෙන් බිඳුනු ඇවෙන් වාර්තා වුණා. ගබඩා තුලම පුපුරා ගොස් ඇති මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් හමන බවයි ගොවීන් පවසන්නේ. සර් දැන් මම ගත්තේ මෙහෙම කාරණාවකටද අපි මේ ගොවි මහතුරු ඔක්කොම ඉන්නවා. එතකොට මේ දැන් ගැටලුව තියෙනවා සර්. දැන් ඊළඟ තෝගයක් ගෙනත් දුන්නත් මේක ගොවියොන්ට විශ්වාස නැහැ නේ. ඉන්ද අපි ඇත්තටම බාර ගන්න නැතුව තත්ත්වයකටවත් පත් වෙන්න වෙනවා. මේක නැත්තම් බරපතල කේදවාද මේක අවසානෙට මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනකින් ආහාරයට ගන්න ආයුරුද දක්නට ලැබුණා. දියර පොහොර කෑන් පිපිරීම ගැන ඇමති මහින්දානන්ද නම් කිව්වේ මෙහෙම කතාවක්. මේවා ශුද්‍ර ජීවිතේ භාවිතෙන් හදන දේවල්. අනිත් එක මේවා මාළු වලින් තමයි මේක හදන්නේ. මොකද මේක ෆිෂ් ටොනික් එක. ඒක තමයි නයිට්‍රජන් වැඩිම තියෙන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ ක්‍රියාකාරීත්වයේ වැඩිකම නිසා කෑන් කීපයක් පුපුරලා දෙනවා. අපි ඒ ගැන හොයලා බලනවා. හැබැයි ගොවියෝ ලක්ෂ 8කට පොහොර දෙනකොට ගොවියෝ 4 දෙනෙකුට වෙච්ච කෑන් එක අරගෙන මුළු රටටම වැරදි විදිහට අර්ථකථනය කරන එක සාධාරණ නැහැ. ෆිෂ් ටොනික් එකෙන් හදන එක පොඩි මාළු වල පොඩි ගඳක් තියෙනවා. ඒක මාළු ආශ්‍රිත දේවලින් තමයි හදන්නේ. ඒක ගොවියෝ ඉදා ඉදලා ලංකාවේ පාවිච්චි කරා. ඒකේ නයිට්‍රජන් හොද ප්‍රතිශතයක් තියෙනවා. ඒක කෘෂිකර්මාන්තයට හොද දියර පොහොරයක්. ඒ නිසා මේකේ මේක රසායනික පොහොරවල තියෙන බරපතලකම ගැන කවුරුත් අහන්නේ නැහනේ. ග්ලයිෆොසයිට් දුන්නම වෙන හානිය ගැන කවුද කතා කරන්නේ? TSP ගහපොම පිළිකාවට වෙන හානිය ගැන කවුද කතා කරන්නේ? ඇයි මේ පරිසර හිතකාමී පොහොරක් විතරක් විවේචනය කරන්නේ? ඇයි රසායනික පොහොරවල තියෙන ආදීනෝ ගැන කතා කරන්නේ නැත්තේ? මේ අතර හොරෝපතාන මර්දන් කඩවල මැදවච්චිය නව ගොවි සංවිධානය සඳහා රජය මගින් ලබා දුන් ඝන කාබනික පොහොරවල ගල් සහ මැටි තිබීම හමුවේ පොහොර මිටි 1175ක් නැවත සමාගම වෙත බාර දීමට ගොවීන් කටයුතු කර තිබෙනවා. අදාළ පොහොර තොගේ වෙනුවට නව පොහොර ලබා දීමට මේ වන විට කටයුතු යොදා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා. මේ අතර අනුරාධපුර මිහින්තලයේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවින් වෙත කෘෂි උපකරණ බෙදා දීම රාජ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. පොහොර අර්බුදය නිසා නුවරඑළිය හරිතාගාරවල වගා කරන භෝග වර්ග රැසකම මිල ඉහළ ගොස් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපියුමක් නොමැතිකම හමුවේ ඉදිරියේදී තම ව්‍යාපාරවලටද බලපෑම් එළවිය හැකි බව ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසනවා. අවශ්‍ය වේලාවට පොහොර ටික ලබා දුන්නේ නැත්නම් ඒ වේලාවේදී ශාකේ වර්ධනය වුණේ නැත්නම් වැස්ස ආවොත් සියලුම දේ විනාශ වෙලා යන්න පුළුවන්. පුළුවන් හැම බිම් අඟලකටම අපිට පුළුවන් නම් මොනෑම් හෝ වගාවක් කරගෙන
अपे आहार सुरक्षित दुरट अडुगाने मिरीस पलवलुआ वगाकर अपिट लबेन वना एक मम दिन विधिट अपिट दैनट तीन एकम विसुम नैतुअ मम हिता नेह मे आहार अर्बुदे अपिट मिदेन मगा तीन वकीला ආහාර ආනයනය ඇරෙන් ආහාර ආනයනයට අපිට සල්ලි නැත්තම් අපි අන්න එතෙන්දී විශාල අර්බුදයකට විශාල ගැටලුවකට මුහුණ දෙනවා දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා විශාල පුරන්දුක් එකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවේ නමුත් මේ රටේ ඉන්න බහුතරයක් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම වැඩි කල් යන්නේ නැහැ උපරිම මං හිතන්නේ අවුරුදු දෙකක් කියයි කියන අයට කියන්න ලේසි අවවාදයට වඩා ආදර්ශයේ උතුම් ඩයනාගමගේ මහත්මිය පොදු ජන පෙරමුණත් එක්ක ගිවිසුමක් ගැහුවොත් විපක්ෂකුත් නැති වෙන මේක දැත්ත කතාව ඉතා හොඳින් ආණ්ඩු කරපු හින්දා තමයි සජිත් මහත්තයලා ගෙදර යවලා සිරිසේන මහත්තයලාට ගෙදර ඉන්න කියලා පොදු ජන පෙරමුණ ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් දුන්නා පැවතිච්ච ආණ්ඩුව අප්‍රසන්නලගේ නිරන්තර මෛත්‍රිය කරපු වෙලෙ සජිත් තා මේ පක්ෂ වෙනස් කරගත්තට මේ ඔක්කොම එක කැබිනට් එකේ ඉඳලා කරපු වෙලෙ රටේ සම්පත්ති දෙවික් පාස් ලෝ මතහන කම් බලන් ඉන්නේ බාහිර ගන්නවල මිනිස්සු ඉන්නවා හරියටේ ආන් අපි හිටපු වැඩේ තමයි වෙන්නේ සිංහලෙන් නම් අන්තිම රජුලෝ වගේ වැඩේ බෙහෙරගත්තයි වගේ කියලා කිව්වා කවුරු දැනගෙන ඉඳලා යන ගමන් අර ඥාන කරගන්න ඕලම් බැඳලා අද පුළුවන් කමක් නැහැ ආගම් හැටියට බෙදෙන්නට ජාතීන් හැටියට බෙදෙන්නට පක්ෂ හැටියට බෙදෙන්නට එහෙමත් නැත්නම් කුල හැටියට බෙදෙන්නට එහෙම නැත්නම් ආණ්ඩු අස්සේ කුඩා කුඩා කණ්ඩායම් හැටියට බෙදෙන්න පුළුවන් වෙලාවක නෙමෙයි අපි ඉන්නේ රට ඉතාමත්ම අපහසු තැනකට පත් වෙනවා රට ඉතාමත්ම අමාරු තැනක තියෙනවා තව ටික දවසකින් පටන් ගන්න නියමිතයි කිරිපිටි බොන එක අගුණයි දියර කිරි බොන්න කියලා නාඩගම් පටන් ගන්න නියමිතයි මොකද පොහොර වශයෙන් තේකයි උනේ යූරියා ගේන්න සල්ලි නැති වෙනකොට යූරියා වසයි ඕගනික් දාමු කියලා කෑ ගහන්න ගත්තා හැම පැත්තෙම හිරවිලා දැන් හිටානිතට ලයිට් කැමෙන් ඉඳති මාර්තු මාසෙ වෙද්දී දවසට පැය 10ක් 12ක් අතර ප්‍රමාණයක් ලයිට් කපන්න වෙනවයි මොකද දැන්ට ගල්ලඟුරු ඉතුරු යා දිනේ දෙසැම්බර් මාසෙ වෙනකල් විතර මේ දවස්වල මහදන මුත්තු ගොඩයි ඔක්කොම ලැබිලා ප්‍රශ්නෙත් කියලා දින උත්තරෙත් කියලා දෙන්න රසායනික පොහොර වලින් ඈත් වෙලා නව කෘෂිකර්මාන්තයක් නව වගා ක්‍රමවේදයක් අපේ රටේ හඳුන්වා දීම තුළ මේ රටේ සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි වෙනවා කියන එක විපක්ෂ නායකතුමාට අමතක වෙලා රසායනික පොහොර වලින් තොර කෘෂිකර්මාන්තයක රට අරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා තිනවා ජනතාවගේ කුස්සියට මේ අයවැයෙන් බෝම්බ යවුවා ගොවියාගේ ගොවි බිමට සහ ගොවියාගේ නිවස වලට බෝම්බ යවුවා පොහොර කෑන් පුපුරනවා මේ ආණ්ඩුවට පුළුවන් නම් පළාත් සභා මැතිවරණය තියන්න නැත්නම් ප්‍රාදේශ සභා මැතිවරණය තියන්න බලය පෙන්නන්න ජනතාවද ලෑස්ති වෙලා ඉන්න මේ වෙලාවේ අපි මම දන්නේ ආණ්ඩුව ඇතුළු ගැටුම් ඇති කරගන්න විතරක් නෙමෙයි විපක්ෂයයි ආණ්ඩුව අතර තියෙන ගැටුම් පවා නැති කරගෙන සියලු කණ්ඩායම් එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දීමේ අවශ්‍යතාවය තමයි අපි දකින්නේ හොරකම කරන්න වංචාව කරන්න මේ රටේ සම්පත් විකුණන්න ඒවට මුලේ තියෙනවානේ නමුත් මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ සුබ සිද්ධිය වෙනුවෙන් නම් මුලේ ඇති තීන්දුවක් මේ කවදාක්වත් මෙතුමන්ලා නම් අරන් නැහැ කියන එක ඉතිහාසයේ හැරිලා බැලුවමත් මේ අවුරුදු දෙක දිහා හැරිලා බැලුවමත් අපිට පේනවා ආර්ථිකයේ තාමත් බරපතල තත්ත්වයකට වැටලා තියෙන අවස්ථාවක වුණත් අයවැයෙන් ජනතාවට සහන ගොඩක් දීලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් පිකප් පිළිගන්න ඕනේ මිනිසුන්ට අමාරුයි. මිනිසුන්ට ගා දුෂ්කරතා තියෙනවා. මේන් පබන සියලු ප්‍රශ්න විසඳන්න බෑ. අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගාල්ල දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන් එක්ව සංවිධානය කරන ඩවුන් කුරුඳු මංගල්‍යය ඊයේ පැවැත්ුණා. ඒ හික්කඩුව සීනිගම දේවාල පරිශ්‍රයේදී ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුරුඳු වගාකරුවන්ගේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේක්ව 16 වන වරටත් සංවිධානය කළ නැවුම් කුරුඳු මංගල්‍යය ඊයේ හික්කඩුව සීනිගම දේවාල පරිශ්‍රයේදී පැවැත්තුණා. මීට වසර 16කට පෙර මෙම නැවුම් කුරුඳු මංගල්‍යය ආරම්භ වී තිබෙනවා. ඒ සුනාමි වසනෙන් හානියටපත් කුරුඳු වගාව නැවත නගා සිටුවීමේ අරමුණිනුයි. මෙහිදී කුරුඳු කර්මාන්තයේ යෙදී සිටින පාර්ශවකරුවන් රැසක් විචිත්‍රවත් පෙරහරකින් තම නැවුම් කුරුඳු අස්වැන්න රැගෙන සීනිගම දේවාලයට පූජා කිරීමේ චාරිත්‍රය සිදු කරනවා. මෙවර මෙම මංගල්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සීමිත පිරිසක් පමණක් සහභාගී වී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර යන මහත්වරුන් එක්ව සිටියා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්.
අලි මිනිස් ගැටුම අපේ රටේ දිගින් දිගටම පවතිනක්. නිසි විසඳුම් දෙන ලෙස බලධාරීන්ට ඉල්ලීම් කළත් විසඳුම් නම් පේන තෙක් මාණික නැහැ. අනුරාධපුර පූජා නගරයට ආසන්න දේවානම්පිය තිස්සපුර ගම්මානයට රාත්‍රී කාලයේදී වන අලි පැමිණෙන බවට වාර්තා වෙනවා. මෙසේ පැමිණෙන වන අලි ගම්මානයේ වගා බිම් විනාශ කරන බවයි ගම්වාසීන් පවසන්නේ. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලි ගම් වැදීම වළක්වා දෙන ලෙසයි. කිලෝග්‍රෑම් 300ක් පමණ බැරදි කැස් බෑවෙක් අල්ලාගත් පුද්ගලයෙකු යාපනය අපරාධ නිවාරණ පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයා නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. කැස් බෑවා ජීවතුන් අතර සිටින බැවින් අධිකරණයේ අවසරය මත මුහුදට මුදා හැරීමට පියවරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ගම්පොළ පොලිස් වසමේ බූවැලිකඩ කැට කුඹුර මාර්ගයේ අසලදී වැටලීමක් සිදු කර තිබෙනවා. මෙහිදී බලපත්‍ර නොමැතිව කසල දෙ ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු අතරංගුවටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. නොටන් බ්‍රිජ් පොලිස් වසමේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරළී තිබෙනවා. අනතුරින් ගමන්ගත් රියතුරා සහ එක් මගියෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පසුව ඔවුන්ව දික්කොයේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දරණියගල දෙහියෝ විට උඩභාගි ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පෙදියක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්.